සුබ දවසක්. අද අපි ඔයගලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිලෝන් ටොබකෝ ආයතනය සම්බන්ධව. සිලෝන් ටොබකෝ කියවම මේගොල්ලන්ගේ බිස්නස් එක මොකද්ද කියන දේ සම්බන්ධව මම හිතනවා අපි ඔයගලන්ට ආයේ විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ දන්නව මොකද්ද මේගොල්ලන්ගේ ප්‍රධාන බිස්නස් එක කියලා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේගොල්ලන්ගේ මේ ලාභාංශ ගෙවීම සම්බන්ධව. මොකද සිලෝන් ටොබකෝ ආයතනය අවුරුද්දේ කාර්තු හතර පුරාවටම ලාභාංශක වන ආයතනය. අපි ඒකේ පහුගිය මූල්‍ය ප්‍රකාශන වලට ගියොත් මම මෙතන අරන් තියෙනවා 2017 ඉඳලා 2020 මූල්‍ය ප්‍රකාශන වෙනකන් සහ 2021 පළවෙනි මාස තුන වාර්තා ඉදිරිපත් වුණ පසුගිය දවසේ ඒ විස්තරත් අරන් තියෙනවා. දැන් මේගොල්ලන්ගේ විශේෂත්වය තමයි මේ දැන් මේගොල්ලෝ සාමාන්‍යයෙන් සමාගම ගත්තම ලංකාවේ ලියාපදිංචිලා තියෙන ගොඩක් සමාගම් ඒගොල්ලන්ගේ මූල්‍ය වර්ෂය ඉවර වෙන්නේ හැම අවුරුද්දෙම මාර්තු 31. හැබැයි බැංකු මූල්‍ය ආයතන වගේ දේවල් ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ මූල්‍ය වර්ෂය ඉවර වෙන්නේ දෙසැම්බර් 31. දැන් සිලෝන් ටොබකෝ ආයතනය ගත්තමත් ඒගොල්ලන්ගේ මුදල් වර්ෂය ඉවර වෙන්නේ සාමාන්‍ය ලිත් වර්ෂ ක්‍රමයටමයි. ඒ කියන්නේ 2020 කිව්වම 2012/31 දිනට වාර්තාව තමයි ඒගොල්ලෝ මූල්‍ය වාර්තාවලට ප්‍රකාශයට පත් කරන්නේ. සාමාන්‍ය අපි 2020 වාර්තාව කිව්වම සඳහන් වෙන්නේ 2023/31 දිනට වාර්තාව වගේ. හැබැයි මේගොල්ලන්ගේ මේ වාර්තා ඉදිරිපත් කළ තැන කිණු වාර්තා ඉදිරිපත් කරන්නේ සම්පූර්ණ ලිත් වර්ෂයටම. ඒ කියන්නේ 2017 කිව්වම 2017 ජනවාරි මාසෙන් ජනවාරි 31 දෙසැම්බර් 31 දක්වා කාලය පරිච්ඡේදයේ ආදායම් වියදම් ලාභාංශ තමයි තියෙන්නේ. 2018 කිව්වම 2018 ජනවාරි 1 ඉඳන් දෙසැම්බර් 31 වෙනකම් 2018 ඉඳන් දෙසැම්බර් 31 වෙනකම් තමයි මේ මුල්‍ය වාර්තා තියෙන්නේ. එතකොට මේ 2021 කියලා අපි සටහන් කරේ දැන් ළඟදිම නිකුත් කරපු මාස තුනේ කියන්නේ පළවෙනි කාර්තුවට අදාළව. ඒ කියන්නේ 2021 ජනවාරි 1 ඉඳන් 2021 මාර්තු 31 වෙනදා දක්වා මුල්‍ය වාර්තා. විශේෂයෙන් කියන්නේ මෙන්න මේ මම සලකුණු කරපු ටික මේ අගයන් සම්පූර්ණ මිලියන වලින් දක්වලා තියෙන්නේ. මේ අගයන් මිලියන වලින් මේක සාමාන්‍ය අගයන් වලින් රුපියල් වලින් දක්වලා තියෙන්නේ. මේ රුපියල් මිලියන වලින් තමයි දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් මිලියන 138,539 තමයි මේ අගය මේ දහස් වලින් මේ මිලියන වලින් තමයි දක්වලා තියෙන්නේ. දැන් මම ඔයගලන්ට මෙතන පෙන්වන්න උත්සාහ කරන්නේ දැන් බලන්න 2017 18 19 20 ගත්තම මේගොල්ලන්ගේ තියෙන ටර්න්ඕවර් එක සාමාන්‍යයෙන් අපි හිතගතු උත්තරන විකුණුම් කියන දේ. දැන් විකුණුම් ලොකු වෙනසක් සිද්ධ වෙලා නැහැ. මිලියන 138,000යි 145,000යි 141,000යි 2020 ටිකක් අඩු වෙලා තියෙනවා මිලියන 132,000 32,000 මට්ටම. දැන් මේගොල්ලෝ විශේෂයෙන්ම කියන්නේ මේ ටර්න් ඕවර් එක වැඩි කරගන්න ගොඩක් වෙලාවට මේගොල්ලෝ ඇඩ්වර්ටයිස්මන්ට් ඕපන් ඇඩ්වර්ටයිස්මන්ට් කරන්න බෑ. මේගොල්ලෝ ස්පොන්සර් කරන්න බෑ. මොකද රෙගියුලේෂන් එක සහ තියෙන ලිඩර් රෝග සම්බන්ධව ඇඩ්වර්ටයිස්මන්ට් කරන්න බෑ. මේ තියෙන ප්‍රශ්න එක. ඉතින් ඒ රෙගියුලේෂන් එක තමයි මේ වගේ සේල් එකක් මේගොල්ලෝ මේන්ටේන් කරගෙන ඉන්නේ. මෙතන තියෙනවා ගවර්න්මන්ට් ලෙවිස් කියලා විශාල ප්‍රමාණයක් මුදල්. මේ ප්‍රධාන මුදල් ප්‍රමාණය තමයි රජයේ විසින් මේ ආයතනයට නියම කළ දෙන බදු. දැන් ඔයගොල්ලෝ හිතන්න මෙතන තියෙනවා රූම් මත එකතු කිරීමේ බද්ද, ඒ කියන්නේ වැට් බද්ද සහ සෙස් බදු වගේක් තියෙනවා. ගත්තොත් එහෙනම් මෙන්න මේ බදු ප්‍රමාණය අඩු කරාම තමයි ඒගොල්ලන්ගේ ආදායම රෙවිනිව හැටියට ගණන් ගන්න ඕනේ. මොකද ඒක තමයි ඇත්තම ඒගොල්ලන්ගේ ආදායම හැටියට ඒකව සලකන්නේ. මොකද මේ විකුණන හැම එකකේකට මේගොල්ලෝ බදු අය බදු ගෙවන්න ඕනේ හින්දා ඒ එතකොට බලනකොට ගව ආණ්ඩුව රජය විශාල ආදායමක් ලබනවා මේ ටොබකෝ ආයතනයෙන්. මේ ලෙවිස් වලට අමතරව කෝපරේට් ටැක්ස් එක, ඒ කියන්නේ ව්‍යාපාරික බදු, ඒකත් තියෙනවා සෑහෙන ප්‍රමාණයක් මේ හා සම්බන්ධව. එතකොට මේ දැන් අපි ගත්තු 2020 ගත්තම ගවර්මන්ට් ලෙවි එකක් තියෙනවා 176,000 සහ මිලියන 176,000 සහ මිලියන 9,855. අතර මේ දෙක එකතු කරාම
එන අගේ එකැන මිලියන එකක්ෂ නමදහක් දහදහකට අතර ප්‍රමාණයක් දෙදස් විස්ස අවුරුද්දේ රජයට මේගොලු බදු වශයෙන් ගෙවල තියෙන. ඉතින් දැන් අපි කතා කරේ මේගොලගේ ලාභා සම්බන්ධව. දැන් මේගොලන්ගේ ගත්තම පහුගිය කාල පරිච්ඡේදයේ පුරාවට මේ කියන අපි මම අවුරුදු 4ක් කරන් තියෙන මේ අවුරුද්දේ මාස 3යි ඉතාමත් විශාල ලාභාංශය ප්‍රකාශයටපත් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ earning per share එකත් එක්ක ගත්තම. උදාහරණයකට ගත්තොත් එහෙම 2017 ඒගොල්ලෝ earning per share එක කියන්නේ එක කොටසක ඉපෙවු මගේ රුපියල් 77ක් වෙලා තියෙනවා. ඒක ඒගොල්ලෝ රුපියල් 72ක් ඒගොල්ලන්ගේ කොටස් වල ආයෝජකයන්ට දීලා තියෙනවා. ඒ කියන්නේ මේකේ විශේෂත්වය තමයි ආයතනයේ උපයන සියලුම ලාභ අයිතිකරුන් අතර බෙදා හරින්න සූදානම් වෙලා ඉන්න සියලුම ලාභ කියන්නේ ඒහා සමානම පොඩි ප්‍රතිශතයක් ඉතිරි කරගෙන ඒගොල්ලන්ගේ ලාභ සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ කොටස්කරුවා අතර බෙදනවා. ඒක හින්දා ආයතනයේ net asset එක විශාල ප්‍රමාණයෙන් වැඩි වෙන්නේ මේ අවුරුදු 4 පුරාවටම වැඩි වෙලා තියෙන රුපියල් 24,040යි 2020 අවුරුද්ද අන්තිමට 24,050 මම මේ තීරු ගැන කතා කරන්නේ නැතුව තමයි මේ කතා කරන්නේ මේ ටික. ඉතින් මේකට හේතුව තමයි net asset එක මෙච්චර වැඩි වෙන්න වෙනසක් නොවී තියෙන හේතුව තමයි මොකද මේගොල්ලෝ උපයන සියලුම දේ ඒගොල්ලෝ ආභාෂය හැටියට බෙදලා දෙනවා. මාකට් වැලියු එකක් තමයි මේ අරන් තියෙන 2021-3-31 කියන්නේ මෙන්න මේ අගය මේ හැම අගයම අරන් තියෙන ඒ ක්ලෝසින් අගය ඒකත් රුපියල් 1100 වගේ රේන්ජ් එකේ තමයි හැමදාම මේ කාල පරිච්ඡේදෙම තියෙන්නේ. ඇයි වෙනසක් වෙන්නේ නැත්තේ? ඒ මේකේ net asset එක වැඩි වීමක් වෙන්නේ නැහැ. මොකද dividend හැටියට සීරුම් දෙ දෙන හින්දා මෙන්න මේ අවුරුදු මේ මාස 3 ඉඳ ගත්තම net asset එක 45ක් කියලා book කරලා පෙන්නුවට books වල පෙන්නලා තියෙනවා. හැබැයි earning per share එකක් තියෙනවා රුපියල් 20.92ක. මේ වෙනකොට ලාභාංශය ප්‍රකාශිතපත් කරලා තියෙනවා රුපියල් 19ක මේ ආයතනයේ. ඉතින් ඇත්තටම ගත්තම රුපියල් 19 ප්‍රකාශිතපත් කරාම වෙන්නේ මේ net asset එකේ value එකෙන් මේක අඩු වෙනවා. මොකද ලාභාංශ රීට මේක එළියට එන හින්දා. ඒතකොට ඇත්තම ගාන ගොඩක් වෙලාවට asset value එක වෙන්නේ මේ 45න් මේ 19 අඩු වෙන්න ඕනේ 26.72. ඒ කියන්නේ රුපියලකට ආසන්න ප්‍රමාණයක් වඩා වැඩි ප්‍රමාණයක් මේ පාරේ මේ ෆස්ට් ක්වාටර් එකේ මේගොලු තියාගෙන ඉන්නවා. සමහරක් වෙලාවට තව ක්වාටර්ස් 3ක් තියෙනවා. එතකොට මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. මේ ක්වාටර් එකේ මිලියන 34,759ක ලාභයක් ඉපයලා තියෙනවා. සාමාන්‍යයෙන් මේක ක්වාටර්යක් අපි ගත්තොත් එහෙම මේ ක්වාටර් හතරක් තියෙනවා. අපි මේ හරියටම වැඩි කරන්න බෑ. මොකද සාමාන්‍යයෙන් ඒ කාර්තුවේ මේ තියෙන ආදායම වෙනස් වෙන්න පුළුවන්. ඒත් මේ 139,036ක වගේ ටර්න් ඕ එකක් තියෙනවා. මේ හතරෙන් වැඩි කරත් මේක. ඒ කියන්නේ සාමාන්‍ය මේ රේන්ජ් එකම තමයි ඒ සමාන පිරිවැටුමක් තමයි මේ මාස 3 පුරාවටත් ඒගොල්ලෝ උපයගෙන තියෙන්නේ. මේක විශේෂයෙන්ම මේ ලාභාංශ මෙහෙම ප්‍රකාශිතපත් කිරීමට අපි තවත් හේතුවක් දකිනවා. එක තමයි මේගොල්ලන්ගේ අපි හෝල්ඩින් එක. ඒ කියන්නේ ෂෙයා හෝල්ඩින් එක ගත්තම ෂෙයා ඉෂූ කරලා දිනවා මිලියන 187යි ප්‍රමාණය. හැබැයි මේකෙන් 96.8%ක්ම ෆොරින් ඕනර්ෂිප් එකක් තමයි තියෙන්නේ. ලෝකල් ගත්තම 3.2%. අන්න මෙතන තමයි වෙනස තියෙන්නේ. එතකොට වෙන්නේ මේගොල්ලෝ මේ උපයන සියලුම ලාභය දේශීය වශයෙන් ආයතනයක් හැටියට උපයන සියලුම ලාභය මෙහෙම සම්පූර්ණ ඉපයුම් ප්‍රමාණයටම ලාභාංශ ප්‍රකාශයට පත් කිරීම හින්දා ෆොරින් ඕනර්ෂිප් එකක් තමයි 96.8%. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් 97%ක්ම තියෙන ෆොරින් ඕනර්ෂිප් එකකින්ද මේ උපයන සියලුම ලාභ ටික මේ ෆොරින් රටෙන් එළියට යනවා. මොකද මේගොල්ලෝ මෙහි ආයෝජනයට මෙහි ලෝකලි ඉන්න අයට ආයෝජනයට වඩා ඒගොල්ලන්ගේ ප්‍රධාන මව් සමාගමේ ආයෝජකයන්ට සහ ෆොරින් හෝල්ඩින් එකට තමයි මේ සල්ලි ටික ඇදලා එළියට ගන්නෙ. හැබැයි ඔයගොල්ලන්ට දළු බෙල්ලමට හිතේ මේකෙන් කිසි වාසියක් නැහැ ලංකාවට. මොකද හම් වෙන ඔක්කොම ටික මේ ඩිවිඩන්ඩ් හැටියට දුන්නම ඒ ඔක්කොම ටික යනවා පිටරට කියලා. හැබැයි මෙතන ගවර්න්මන්ට් ලෙවිස් ඇන් ටැක්සස් ඒ දෙක සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රජයෙන් තමයි ගන්නෙ. එතකොට මේ බිස්නස් එක නතර කරන්නේ නැතුව රන් වෙනකොට මේ රජයට දෙන ආදායම නොනවත්වා ලැබෙනවා. ඒකින්
ෆොරන් හෝල් ෆොරන් ඕන ශිප්ි තිනයටත් ඒගුල්ලන්ගේ ලාබිත් ලබෙනවා මොකද ආයතනයක් හැටියට සම්පූර්ණ ඒගුලන්ගේ හම්මෙන සම්පූල ප්‍රතිලාභය ඩිවිඩ හැටියට ප්‍රකාශයට පත් කන්න හිද. එතකොට දැම් මේ කවාට එක ෆස් කවාට එක දසිසියක මේ ෆස් ඉන්ටරම් පේමට එක ඉන්ටරම් ඩිවිඩ එක නවස් කල තියෙන එකරුපියල් දහනමය ඉතින් සාමාන්‍ය රුපියල් දහනමය රුපියල් අසූක සූපහක වගේ ප්‍රමාණයකට මේ අවුරුද්දෙ ඩිවිඩෙන්ඩ් ප්‍රකාශයට පත් කර කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ මේ විදිහටම සේල් එක තිබුණා. එහෙනම් ඔගොල්ලන්ට මේ විස්තර ටික තමයි අරන් ආවේ. මේක කිසි ලෙසකින් ඇඩ්වර්ටයිස්මන්ට් එකක්වත් මේ කිසි ලෙසකින්වත් තිබෙක ප්‍රොමෝට් කිරීමක්වත් නෙමෙයි. මේ අපි දැකපු දේ තමයි ඔයගොල්ලොත් එක්ක කතා කරේ. මේ ඉන්දට සෙනි රෙකමෙන්ඩේෂන් එකක්වත් බයින් රෙකමෙන්ඩේෂන් එකක්වත් නෙමෙයි. මොකද ටිබුක කියන ආයතනය මම ඇඩ්වයිස් කරන්නත් බෑ. අපි කතා කරේ මේ ඒගොල්ලන්ගේ ඩිවිඩන්ඩ් පැටර්න් එක සහ මේ ඕනර්ෂිප් එක කොහොමද තියෙන්නේ. ඒකෙන් මෙහෙම ඩිවිඩන්ඩ් එකක් දෙන එකෙන් කොහොමද මේ ඕනර්ෂිප් එකට වෙන වාසිය සහ ලෝකලි ඉන්න හෝල්ඩින් එක තියෙන අතුන දශම දෙකයි ඒගොල්ලන්ට හම් වෙන ප්‍රතිලාභය සහ ශ්‍රී ලංකා ගවර්න්මන්ට් රජය කොච්චර ලාභයක් ලබනවද බදු පැත්තෙන් බදු අය කරලා මේ ආයතනය කියන. එහෙනම් ඔබ තවත් මේ වගේ වීඩියෝ එකක් හම් වෙනකන් ඔයගලන්ට ස්තුතියි.